මේ දවස්වල හැමතැනම සන්ධාන ගැන කතා. මොකක්ද අපිට අහන්න ලැබෙන මේ ඔබතුමාලගේ අලුත්ම සන්ධාන? ඉන්න ඉන්න එකතු කරගෙන හරි ඔලු උස්ස ගන්න පුළුවන්ද කියලා බලනවා. විශේෂයෙන් ওই පහුගිය කාලේ ඇඳන් යට රින්ගලා ඉන්න වෙච්ච සෙට් එක දැන් විවිධ සන්ධාන හදන්න හදනවා. දැන් අපි එහෙම පැත්තකින් නෙමෙයි හිතුවේ. අරගලයේ කාලේ අරගලයට මුල් වෙච්ච කට්ටිය ඔබතුමාලා. හිතෙන්නේ නැද්ද අරගලය කරලා දැන් ජනාධිපති කෙනෙක්ව පිටින්පත් කරලා අතපේදා ගන්න සිද්ධ වුණා කියලා? නෑ, ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. අරගලයට විධිමත් දේශපාලන නායකත්වයක් සැපය ගන්න පුළුවන්කම තිබුණා නම් මෙහෙම බාගෙට ඉවර වෙන්නේ නැතුව ඒක අවසානයක් කරලා ගෙනිය ගන්න තිබුණා. මිනිස්සු කියන්න පුළුවන් අර අපේ කටවහර තියෙන ත්‍රිවිල් පක්ෂ තමයි මේ එකතු වෙලා තියෙන සන්ධානයේ. ඉතින් ඔහොම බලයක් ගොඩනගන්න පුළුවන්ද? ඒකත් එක වෙනසක් මේකේ. يعني මෙච්චර කාලෙ දැන් සන්ධානය හැදෙනවා කියලා කරන්නේ දේශපාලන පක්ෂවල නායකයෝ තමයි එකට එකතු වෙලා සන්ධාන හදන්නේ. අපි මේ ගොඩනගන්න යන සන්ධානය ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් වේවි. දැන් ඔබතුමාලයි මාලිමාවයි එකතු වෙන්න කවදාවත් අදහසක් එම නැද්ද? ඇත්තටම අපි පහුගිය කාලේ පුරාම උත්සාහ කරා යම් පොදු කරුණුවලදී එකතු වෙලා වැඩ කරන්න. ඒක ඒ තරම් සාර්ථක නොවෙනකොට තමයි අපි කල්පනා කරේ මහජන බලවේගවල සන්ධානයක් අපි ගොඩනගමු. කියන්නේ ඔබතුමාලා දරපු ඒ උත්සාහය කොහේ හරි ගැටලුවක් තිබිලා තියෙන එකතු වෙන්න බැරි වුණේ. ඔව්, එතන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ දේශපාලන පක්ෂවල සංස්කෘතිය. අපි මාලිමාවට විතරක් නෙමෙයි සියලුම විපක්ෂයේ බලවේගවලින් ඉල්ලනවා මේ වෙලාවේ රටේ ජනතාවගේ ඡන්දය දීමේ අයිතිය පවා මේගොල්ලෝ උදුර ගන්න නෑ යන්නේ. ඒකට විරුද්ධව අපි එකතු වෙලා වැඩ කරමු. යම් ආකාරයකින් ජනතාව වෙනුවෙන් දෙගොල්ලොම එකම තැනකට ඇවිල්ලා වැඩ කරන්න ලෑස්තිද? අනිවාර්යෙන් අපි ආරාධනා කරනවා මූලික ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රික අයිතීන් දිනා ගැනීම සඳහා අපි එකට වැඩ කරමු. ගොඩනගන නව සන්ධානයේ එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඔව්, ස්ථිරවම. ඡන්දයෙන් පස්සේ අර අරගලේ රුණා වගේම ආයෙමත් වෙන කෙනෙක් මේ ජයග්‍රහණය දැහගෙන එයිද? ඔව්, ඒක නවත්තන්න ඕනේ. මැතිවරණයේ ජයග්‍රහකයා කවුද කියලා බලන්න මැතිවරණයට පසුදින ටීවී එක ඉස්සරහට යන්න, පරාජිතයා කවුද කියලා බලන්න කණ්ණාඩියක් ඉස්සරහට යන්න කියලා. මොකද හැමදාම ඡන්දදායකයා පෙරදුනා. මෙවර මැතිවරණේ අපි ඒක වෙනස් කරමු.